අපිට තෙල් ටික හම්බුනේ නැත්තම් අපිට ලයිට් කපන්න වෙනවා 2 කෝටි 20 ලක්ෂයක් වූ ජනතාවට වග කියන්නේ පැ පවතින රජ බලට වාහනේට තෙල් ගන්න ඕන නම් ඩොලර් දීපල්ලා කියලා මොකෙන්ද අපි දෙන්නේ හැබැයි දැන් මේ රජයට විශේෂයෙන්ම ඇගිල්ල දික් කරන්න වෙනවා අපි මිනිස්සුන්ට විතරයි පල දෙන්නේ ඈ මහවුන්ට පල දෙන්නේ නැහැ වැරද්ද වැරද්ද හැටියට පිළිගන්න සූදානම් යාළ එකී මෙකී නොකී කී වාහන ටික පාවිච්චි කරන බලට තෙල් ගන්න ඕන නම් ඩොලර්ස් දීපා කිසිම කෙනෙකුට වගකීමක්ද මේ ගැන කතා කරන්නේ නිකන් ඉන්ටර්නෙට් එකට ගිහලා සර්ච් කරා නම් සර් හොයා ගන්න පුළුවන් පහුගිය දවස්වල රට පාලනය කරපු උනොත් ඔක්කොම එකයි ඉන්දියාවෙන් ඉල්ලනවා බංග්ලාදේශයෙන් ගන්නවා චීනෙන් ගන්නවා හැබැයි ලොක්ක දන්නේ බලශක්ති ඇමතිවරයා ගම්මන්පිල කියනවා කණිජ තෙල් සංස්ථාවට තෙල් දෙන්න විදිහක් නැහැ විදුලි බල මණ්ඩලයට ඩොලර්ස් දුන්නේ නැත්තම් කියලා විපක්ෂයත් මේිට වැඩිය ප්‍රබල ලෙස රජයට බලපෑම් කළ යුතුයි අයිබෝවන් ඔන්න සුදා ස්ටුඩියෝ එකෙන් ආවා අලුත්ම ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න පහුගිය දවස්වල ඉතින් ඔයගොල්ලෝ දන්නවා මට වෙච්ච අලකලංචි ටික ඉතින් ඒ නිසා අර සූදානම් කරගෙන තිබිච්ච ප්‍රෝග්‍රෑම්ස් ටික කරන්න හම්බුනේ නැහැ ඊට අමතරව අද මේ ඔයගොල්ලෝ බලන්නේ ගලක් උඩ මොකද කියලා අපි අර අලුත්ම ටෙලි නිර්මාණයේ කටයුත්ත දැන් මේ ඉන්නේ ඉතින් ඒ නිසා ඒ භූමිය ඉදගෙන තමයි මේ දැන් වැඩසටහන අපි කරන්නේ अमतक नुकर सुधा स्टूडियो चैनल सब्सक्राइब कर भूम सतुरी ताम मास विसी तुंद सब्सक्राइबर्स प्रमाण कि एकट अभी आचार करना सब्सक्राइब प्रमाण वेडिवेन तम अभी आमंत्रण करें पुलवांगदिलीम करें पुलवांगे अभी कोम मेरटे श्रीलंका मे भूमि मुखद सिद्धवींपावती खेदवाचक निमे कथाकर अशुभवादी देवल निमे कथाकर शुभवादी देवल नोयनवाम निमे बै थिंक एवा निका प्रसन्टेज गत्ताम सीयट सुलु प्रमाणे अनित सीयलु देवल्म वेन्ने अशुभवादी देवल्म तमय कैन मे वेनकोट रटे डॉलर्स ने नयवारिक गिवन विधियाक नतु हत्तते अनागन इन्नवा බැංකුවකට ගිහලා ඩොලර් එකක් කිල්ලුවත් ගන්න බෑ අර සුපුරුදු ලෙස සාමත් මහ බැංකුවේ අධිපතිවරයා කිව්වට ඔහු තාම කිව්වට මේ අපේ රුපියල් ඩොලර්ස් එන සල්ලි කන්වර්ට් කරන්න අපි කියලා නැහැ කියලා මහා මේ අපේ බැංකුවට නමුත් ඒක අදත් සිද්ධ වෙනවා ඉතින් ලස්සන ප්‍රශ්නේ කියන්නේ ඩොලර්ස් කොච්චර මේ අර්බුදේ ආවද කියලා කියන්නේ අද මේ දැන් මම මේ නිවුස් එක බැලුවා අද දවසේ සිරස නිවුස් එක මහන්නකො පොඩ්ඩක් විදුලුපල මණ්ඩලයට තවදුරටත් ඉන්ධන අවශ්‍ය නම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් ලබා දිය යුතු වෙතැයි බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එලෙස ඩොලර් ලබා දෙන්නේ නම් ආනයනය කර ඉන්ධන ලබා දීමට සූදානම් බවයි. අපි මීට මාස 3කට කලින් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක් කළා. ඒ අයට අවශ්‍ය වෙනවා නම් විදුලිබල නිෂ්පාදනය සඳහා ඉන්ධන අවශ්‍ය වෙනවා නම් අපිට කලින් දැනුම් දෙන්න. ඒ වගේම අපි දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාලා තියෙන නිසා අපි දැනටත් ප්‍රවාහන සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන සපය ගන්න මාසෙ ඩොලර් මිලියන 400ක් හොයාගන්න දැවැන්ත දුෂ්කරතාවයකින්. ඒ නිසා විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා වැය වෙන ඩොලර් ප්‍රමාණයත් අපිට හොයලා දෙන්න කියලා. पुदुम रटकने में जीवत्न प्रस्तने मेवा अभी पुलपुला मे वेरदी थिक एवा विवेचने किरीम उदहसट लक्ष्मीपट करुणक्ने में वेड बैरी टासन लगे वेड बैकील अभी कियन कुट मे अहिन देवल मे दखिन देवल දැන් මේ මං හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ ඉඳලා මේ වර්තමාන වෙනකම් මේ පාලනය කරපු අවුරුදු 73 තුල මෙවැනි ආණ්ඩුව ඇතුලේ අර්බුදයක් නිර්මාණය වූ පළවෙනි අවස්ථාව කියලා. මොකද දැන් රජයක් කියන්නේ යුනිටි එකක්නේ. කැබිනට් මණ්ඩලයක් ඉන්නවා, අගමැතිවරයා ඉන්නවා, ජනාධිපතිවරයා ඉන්නවා. සාමූහික ගන්නා තීරණ වෙන්න එපා. දැන් අපි ගෙදර ගුණත් එහෙමනේ. අම්මයි තාත්තයි තමයි ගෙදර අයවැය බැලන්ස් කරන්නේ.
නමුත් එක්කෙනෙක් එක පැත්තකට ඇදලා අනිත් එක්කෙනා අතර අනිත් පැත්තට අදින්නේ නැහනේ. එහෙම තමයි පවුල් එහෙම තියෙනවා. ඒ වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අපි සමස්තයක් හැටියට බැලුවාම අපි වෙන්න ඕන නැත්තේ ඒකනේ. දැන් එතකොට බලශක්ති ඇමතිවරයා ගම්මන්පිල කියනවා खनिज तेल संस्था तेल देने विधि हकने विद्युत बल मंडल डोलर्स दूर नेता मल हि मार के विद्युत बल मंडल कोहमद डोलर्स होते विद्युत बल मंडल अपीट महाजनतावट विद्युत सपेन विद्युत सपयानी सपेट पास अभी लाइट बिल गेवन पारिभोगिकेव रूपिया इतकोट कहमद विद्युत बल मंडल डोलर्स गेवा එකම ඊට පස්සේ විදුලි බල මණ්ඩලයේ බාරවෙන්න ඇමතිවරයා කියනවා අපිට තෙල් ටික හම්බුනේ නැත්නම් අපිට ලයිට් කපන්න වෙනවා. ඒතර අපි මොකද කරන්නේ? ඒතර අපි 69 ලක්ෂයක් ඡන්ද දීලා අරපු පත් කරපු ගෝඨාභය රාජපක්ෂ. එතකොට රජයක් පත් කරලා ඉන්නවා, කැබිනට් එකක් පත් කරලා ඉන්නවා, 3-2ක් බලයක් දීලා තියෙනවා. කිසිම කෙනෙකුට වගකීමක් නැද්ද මේ ගැන කතා කරන්නේ? දැන් උඩ මහ ජනතාව හැටියට 69 ලක්ෂ විතරක් නෙමෙයි 2 කෝටි 20 ලක්ෂයක් වූ ජනතාවට වග කියන්න එපා. පවතින රජයේ වග කියන අනිවාර්ය බැදී සිටින්න එපා. මොනෝ හරි දෙයක් අපිට බෑ, අපිට කරන්න දෙයක් නෑ. තෙල් ටික නෑ, ලයිට් නෑ. කාපක්ව පරිප්පුව. එතකොට හැබැයි ඒගොල්ලෝ ලයිට් නැතුව ඉන්නේ නෑනේ. ඔය කියන මැති ඇමතිවරු, අගමැතිවරු, ජනාධිපතිවරු, සහසාව ආයතන වල ඉන්න සභාපතිවරු, ලොකු ලොක්කො ඔක්කොම එක්කෙනෙක් ගෙදරවත් ලයිට් නැත් කපපු වෙලාවට ඒගොල්ලන් ගෙදර විදුලි නැති වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ වාට සරලන විදිහට ජෙනි බෙනි දාගෙන ඒ ලස්සරට ඒගොල්ලෝ ඉන්නවා. මේවෙන් දැනෙන්නේ අපේ මිනිසුන්ට. අපේ ගෙදර ලයිට් ගියම අපිට ජෙනි නැහැනේ මල හත්තිලව්වේ. අපි මේගොල්ලෝ පැයක් හරි දෙකක් හරි තුනක් හරි කැපුවොත් එහෙම හැ අපි කරුවල ඉන්න සිද්ධ වෙනවා. අපිට ගෙදර කිසි දෙයක් කරගන්න බැරුව යනවා. විදුලිය මතනේ ගොඩක් දේවල් ගෙදර සිද්ධ වෙන්නේ. ඒ විදුලිය මත සිද්ධ වෙනකොට එතකොට අපි මහජනතාව පුරුදු වෙලා ඉන්නේ එහෙමනේ. අපි පුරුදු වෙලා ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවනේ. ඒ ස්ටයිල් එක හැදිලා තියෙන විදිය මොකද මේ ගෙනියන්නේ මේ එන මේ අපේ පැරණි ගල් යුගයටද ගෙනියන්නේ? අපි මේ ගල උරච්චි කරලා ලිපපත්තු කරගන්න යුගයටද ගෙනියන්නේ? ඈ අර ඉස්සර වගේ පෙට්‍රල් ලාම්පු තියා පත්තු කරගන්න ඕන අර චිමිනේ තියෙන්නේ. චිමිනේ වල දාලා ඔගොල්ලෝ දන්නේ නැති තරුණ තරුණියන් දන්නේ නැතුව අපි ඉස්සර නම් ඔය 70 ගණන් වල හයාමාර ඉතර එනකොට භූමි තෙල් ටික දාලා पंपे गहल इवेल पंपे हूल टी गहल गहल चूटी अर कटे पत्तु करो पेट्रोल पेट्रोल मैक्सेन तीब हाई एक अट विनस्करा विसिए कि अम्मी लोक गिहिलती दूर ऐसे अपी को हेटद गिहिलती हूनक मेरट पालने कर लती कसड देश पाल ओंगे सीलू ओंगे पुद्गलिक अकाउंट गिहिल बेलव तो ये मंकियान मे वर्तमान इन सह मे पा मे पहुगे दस पट पालने करे मे हूं मैडंगू कथा करें मे पवती रजे रखने मे हे भाई डैंग मे रजेट विशेष मे गिल दिखरण नो मेवा मे मे विधियट मेरट गियो मम दोहे नतर वेद मिनसु कुमन तीन तीरण दें बड़की नट खाण कड़ेट गील हाल्टिक गिधिया එතකොට සීලි ටිකක් ගන්න විදිය නැ පිටි නැ පිටි කලාතුරකින් තියෙන පිටි මොකද ගෙන්නන්න මේ බැංකුවෙන් දෙන්නේ නැහනේ එල්සී හරි මේ ඩොලර්ස් දෙන්නේ නැහැ. ඒ නිසා පිටි කිරි ගේන්න සීමා සහිතයි. දැන් තෙල් ටික මම බලන් ඉන්නේ තව ටික දවසක් යනකොට මේ ගොම්මන්පිල ගොබිල කිව්වොත් එහෙම මෙහෙම දෙයක් දැන් ඔන්න කිව්වා විදුලි බල මණ්ඩලයට ඕගොල්ලන්ට විදුලිය දෙන්න ඕන නම් මහ ජනතාවට ඩොලර්ස් දෙන්න මේකයක් උතව ටික දවසින් කිව්වොත් එහෙම ඈ බලට වාහනේට තෙල් ගන්න ඕන නම් ඩොලර් දීපල්ලා කියලා මොකෙන්ද අපි දෙන්නේ මං අහන මගේ ප්‍රශ්නේ ඒකයි තව දුරටත් ලංකාවේ ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ මෝටර් සයිකලේ ත්‍රිවිලය කාර් එක ලොරිය බස් එක එකී මෙකී නොකී කී වාහන ටික ඈ පාවිච්චි කරන බලට තෙල් ගන්න ඕන නම් ඩොලර්ස් දීපන් කොහෙන්ද ඩොලර්ස් ගේන්නේ කොහෙන්ද ඩොලර්ස් ගේන්නේ අපි මොකද හඳෙන් ගේන දෙයක් උනේවා ඒ වට තමයි අපි තොපි පත් කරලා ඇරලා තියෙන්නේ. බලව පත් කරලා ඇරි අපි ඒකට. අපි අනාථ කරන්න නෙමෙයි අපි ආණ්ඩුවක් පත් කරේ. අපි කෑ ගහන්නේ ඒකයි. මේ අපිට කෙලෝලා තියෙන හින්දායි අපි කෑ ගහන්නේ. වෙන මොන මගුලක්වත් නෙමෙයි. පුද්ගලික වාසි ගන්න නෙමෙයි කතා කරන්නේ. අපේ මහජනතාව බඩගින්න යකුනේ. අපේ මහජනතාවට කන්න විදිහක් නැහැ. ඒව දුක දැනෙන්නේ නැද්ද බලන්න. අපේ පපුවට දැනෙනවා ඒක. ඒ කියන්නේ කෑ ගහනකොට බල අපි කාඩිනේට පීඩනයට ලක් කරන්න හදනවද?
වැරද්ද වැරද්ද හැටියට පිළිගන්න සූදානම් යාළ. එතකොට මේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම මගේ පෝස්ට් එකක් දාලා කියලා තිබ්බා මොකද්ද පාස්කු ප්‍රහාරය අල්ලන්න ආවේ. බැංකු හොරු අල්ලන්න ආවේ. මේ පන්නිපිටි පැත්තේ මල්ලි කෙනෙකුට ඕයිද? දැන් එහෙම අල්ලන්න ආපු උන් දැන් මෙන්න සුදාව අල්ලලා කියලා පෝස්ට් එකක් දාපු කෙනා මෙන්න හෙට උදේ මේ හෙට උදේ කියන්නේ මේක දැන් ටෙලිකාස් වෙන්නේ හෙට මේ එන්න කියලා CID එකට. යකෝ මේ මාර කෙල් මාර රටකනේ ඉන්නේ. අපිට නීතියක් නැද්ද? අපිට නිදහසක් නැද්ද? භාෂණ නිදහසක් නැද්ද? මිනිහෙකුට පෝස්ට් එකක් හදලා ෂෙයා කරන්න නිදහසක් නැද්ද? මොනවද මේ? අපි මේ 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 කොටු කරන් හදන රාමුව මොකද්ද මේ? වැඩ බැරි නම් කරුණා කරලා දෙයියනේ වැදලා කියන්නම්. පුළුවන් එකෙක් හොයන්න. අදුතරමේ මහ මැතිවරණයක් අතිහාලා මේක ප්‍රජාතන්ත්‍රිකවාදී රටක්නේ. මිනිසුන්ට අයිතියක් තියෙනවනේ. මිනිසුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවනේ. මිනිසුන්ට හුස්ම ගන්න අයිතියක් තියෙනවනේ. මිනිසුන් බඩකින්නට කන්න අයිතියක් තියෙනවනේ. අපිට මං අහන්නේ මෙච්චර අපේ මිනිසුන්ගෙන් අපිට බඩකින්නට කන්න අයිතියක් බලක් ගන්න පුළුවන් තරජයකට. අපේ බඩකින්නට බත් ටිකක් උයාගට පරිප්පු ටිකක් එළවලු ටිකක් හදලා කන්න ඒ අයිතිය නැති කරන්න පුළුවන් තරජයකට. එතකොට මම මේ හැමෝටම කියන්නේ දැන් රටේ විපක්ෂිකුත් ඉන්නවනේ. විපක්ෂයත් මේිට වැඩිය ප්‍රබල ලෙස රජයට බලපෑම් කළ යුතුයි. බලපෑම් කළ යුතුයි කියන්නේ මහ ජනතාව වෙනුවෙන්. රජය අපහාස මිනිසුන් අපහාසතාවයට පත් කරනවන රටක ඕන රටක විපක්ෂයක් තියෙන්නේ මේ මහ ජනතාවට වෙච්ච අපහාසතාවය වෙනුවෙන් ගිල හඬක් නගන්න. උඹලා හඬක් නගපල්ලා. උඹලා මිනිසුන්ට කියන්න එපා මේ හඬක් නගන්න කියලා. අපිට කතා කරලා වැඩක් නැහැ නේ. අපි මාධ්‍යවේදීව හැටියට ඍජු අපේ 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 මේකට තියෙන විරෝධය අපි ඍජුව ප්‍රකාශ කරනවා. අපි කොටු කරන්න බෑ කොතනකවත්. කොටු කරන්න හම්බ වෙන්නෙත් නැහැ. අපි නවත්තන්නත් බෑ. එහෙම නවත්තන්න හදන්නත් එපා. මේක විහිළුවක්. අපි නවත්තන්න නෙමෙයි. මේ පාලකයව නැවතියල්ලා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ යන විදියට පාලකයන්ට බැරි නම් උඹලා නැවතියල්ලා. දිනුම් කණුවක් නැහැ මේ යන විදියට. අපිට යන්න තියෙන ආපස්සට ගිහිල්ලා ගිහිල්ලා මිනිසුන්ට යන්න තැනක් නැහැ. මම හැමදාම කියන වගේ මගේ දරුවන්ට බඩගින්නක් ආව මම ආදරණීය පියෙක් හැටියට වේලක් දෙකක් කන්න දෙන්න බැරි වුණොත් මොකද්ද මම ගන්න තීරණේ මං අහන්නේ ඕගොල්ලන්ගේ තාත්තලගෙන් අහන්නේ ඔයාගේ දරුවා ඔයා දුව පුතා ගෙදර එනකොට Tamanගේ දුව පුතා බඩගින්නේ අඬ අඬා ඉන්නවනම් මොකද්ද කරන්නේ මං අහන්නේ ඕගොල්ලන්ගේ මොකද්ද කරන්නේ කට වහගෙන ඉන්නවද විරෝධතාවය ප්‍රකාශ කරන්නේ නැද්ද? ආ නෑ අපිට කටාරින්න බෑ. මුන් අපිව මර්ධනය කරයි. හරි. දරුවා බඩකින් මැරෙන්න දෙනවද? මං අහන්නේ එච්චරයි. දරුවා අඬමින් කියනවා තාත්තේ බඩකින්. එතකොට සද්ද නැතු ඉන්නවද? මේවා හරි ගැඹුරින් කල්පනා කරලා බලන්න. අපි යන්නේ මාර ආගාදයට. මේ බොරු කියමින් වේදිකාවල ගිහිල්ලා තවත් සම්දර්ශන පවත්වමින් අපිට මේ මිනිස්සුන්ට බඩකින් ඉන්නකොට සම්දර්ශන පවත්වන්න නෙමෙයි තියෙන්නේ මිනිස්සුන්ගේ දෙයියනේ හදවත් නැද්ද පාලකින්ගෙන් අහන්නේ උඹලාට හදවත් නැද්ද දරුවෝ ඉන්නව නේද ඔය කැබිනට් එකෙත් බහුතර ඔක්කොටම වගේ දරුවෝ ඉන්නවනේ දැනෙන්නේ නැද්ද දරුවන්ගේ බඩකින් අපිට දැනෙනවා මේ කතා කරන සුදාට දැනෙනවා ඒ හින්දායි මේ කතා කරන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි චැනල් අටවගෙන ඩොලර් හොයන්න නෙමෙයි එහෙම වුණත් ඉන්නවා මේකේ හැබැයි මේ සුදා එහෙම නැහැ සුදා කතා කරන්නේ අපේ මිනිසුන් වෙනුවෙන් अपे लमाई वेनुए अपे दरु वेनुए मेवा विनाश करंड एपा यकुणी मेवा विनाश करंड देंडत एपा उड इन्न देविये किन्नवन मं कियन्ने दें मुंट हेन गहन्न इल्लला वडक नै मम नं दें दें हिल्लन्ने मोनने 33 कोटिया देवुरु इन्नवने गेना 33 कोटिया देवुरुंट हेन गहन्न किला कियन्नो वेन मुकुत नै मेवा मे रटे मिनिस्सु दुक् विंदिन दे दरुओ दुक् विंदिन दे दनेन्न पेन्न नत्तं ओय कोहेवत इन्न 33 कोटियाक इन्नवन මම කියන්නේ ලංකාවේ අපි වඳිනවනේ ගිහිල්ලා කතරගම දෙවියෝ ඉන්නවා ඈ සුමන සමන් දෙවියෝ ඉන්නවා එතකොට තව තව අම්මා දිවුරු ඉන්නනේ ප්‍රබල දෙවියෝරු ඉතින් මේවා මේ පළ දෙන්නේ නැද්ද අපේ මිනිස්සුන්ට විතරද පළ දෙන්නේ මේක අපි මිනිස්සුන්ට විතරයි පළ දෙන්නේ ඈ මහවුන්ට පළ දෙන්නේ නැහැ අපි වලට දාලා ඈ ඒ උඩින් ගලකුත් අතෑරලා ගිහිල්ලා එතකොට අපි ඉන්න ඕන උඩු අල්ලගෙන රිජීගෙන කෑ ගහගෙන අර ගල අතාරපිකාට පරිසම් දෙන්නේ නැහැ උන් කොහේ හරි පල්ලි වලයි කෝවිල් වලයි ගිහිල්ලා වැද වැද යනවා ඈ අපි මේ පපුවට ගගා අපි සද්දරතු තවත් ඉන්නවා කොල්ලනේ කෙල්ලනේ උඹලට කියන්නේ කෂේරුකාව කෙලින් තියාගෙන ඉන්න අපිට මේ රට වෙනස් කරන්න ඕනමයි උඹලට ඕන නම් රට වෙනස් කරන්න අපි ඒවට හඩ නගා ඉන්නවා හඩ නගලා හැමදාම ඒ වෙනුවෙන් කතා කරනවා අපි පෙළ ගැහෙමු අපිට පුළුවන් මම මේ කතා කරන්නේ මහ උන්ට නෙමෙයි හැමදාම කියන වගේ අපේ රත්තරන් කොල්ල කෙල්ලෝ ටිකට අපිට එනවා කතිර සෙල්ලමක් කොහොම හරි එනවා ඒ එන දවසේ අපිට ඕන මිනිස්සු ටික අපි හදාගමු एक आप पुलुआ
මම සපත කරලා තියෙනවා 2024 තමයි අපිට පේනමානේ ඡන්දයක් තියෙන්නේ. එතකන් මේ රට කොහොම ඇදගෙන යයිද කොහේ ගිහිල්ලා නතර වෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ දැනට ඩොලර්ස් මිලියන 400ක් හොයාගන්න බෑ තෙල් ටික ගේන්න. තෙල් ටික ගේන්න ඩොලර් මිලියන 400ක් හොයාගන්න බෑ. හැබැයි වැඩේ තියෙන්නේ ඒවා ඉන්දියාවෙන් ඉල්ලනවා, බංග්ලාදේශෙන් ගන්නවා, චීනෙන් ගන්නවා. හැබැයි ලොක්ක දන්නේ නැහැ. කවුද යකෝ ලොක්කට හොරෙන් ගත්තේ? ලොක්ක දන්නේ නිකන් ඉන්ටර්නෙට් එකට ගිහලා සර්ච් කරා නම් සර් හොයාගන්න පුළුවන්. මං කියන්නේ ඒකයි. අපිට රිද්දලා ඈ මිනිස්සුන් බඩකින්නේ තියලා අපිට විහිළු සපයන්න එපා. අපි එහෙම එහෙම පුද්ගලයෝ නෙමෙයි. මං හදවතට අවංකව තට්ටු කරලා බලන්න පපුවට මම මේ මගේ රටේ මිනිසුන්ට මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒක වත් තේරුම් ගන්න බැරි නම් මං දන්නේ නැහැ කවුද මේ කොයි වගේ කුමන පුද්ගලයෙක්ද කියලා. ඒකවත් තේරෙන්නේ නැත්තම් සංවේදී නැත්තම් බෞද්ධෙක් නම් ඈ බෞද්ධ ෆිලොසොෆි එක ඇඟට දැනෙනවනම් මේ මේ තීරි පොඩි චෛත්‍යය මේ අපේ සංස්කෘතිය මේ අපේ ආගම මේ ශ්‍රී ලාංකීය කම ඉතින් අපිට ඒව දැනෙන්න එපා. මේ පුණ්‍ය භූමියක් කියලා අපි හිතාගෙන ඉන්නේ. මේ පුණ්‍ය භූමියේ මේ මේ දේවල් සිද්ධ වෙනකන් අපි බලාගෙන ඉන්නවද? මං අහන්නේ ඕගොල්ලන්ගේ අපි තව දුරටත් ඔලු ටික හදාගෙන මේ ක්‍රමය වෙනස් කරන්න අපි හඬ නගමු, එකතු වෙමු. පක්ෂපාත වැඩක් නෑ අපිට මේ මොහොතේ. අපිට ඕනේ හරි පුද්ගලෝ ටිකක් හොයාගන්න විතරයි. මේ වෙලාවේ බොරදියේ මාළු බාන නෙමෙයි මම මේ ලෑස්ති වෙන්නේ. මට මේක දැනෙනවා මේ ගිලෙන එක බලන් ඉන්න බෑ දෙයියනේ. මට යන්න පුළුවන්. මට හෙට උදෙත් යන්න පුළුවන් ගෙදර. මට ඕස්ට්‍රේලියාව යන්න පුළුවන්. මම මේ මේ CID කෙනෙක් ප්‍රශ්න කරේ මං ගිල් මගෙන් ප්‍රශ්න කොට ඇව්වේ ඕගොල්ලෝ කියන්නේ මට යන්නද? හරි එහෙනම් මම යන්න. ඕගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන් හඬ නගන මම ඕගොල්ලෝ ගෙනහැල්ලා මාව ප්‍රශ්න කරනවා නම් ඒක ඒකට ඒ දඬුවමක් දෙනවා නම් එහෙනම් ඉතින් මම යන්න. මොකද මගේ දරුවෝයි ඔක්කොම බිනදයි ඉන්නේ එහෙනම්. ඒක කරන්න බෑ. මේ භූමියට මං ආසයි. මේ දරුවන්ට මං ආසයි. මගේ මිනිස්සුන්ට ආසයි. මේ පොළොවට යකුනේ මං ආසයි. මේ හැකයි හැම වෙලාවෙම කියන්නේ මේක රම්‍ය භූමියක්. මේක පුණ්‍ය භූමියක් යකෝ. අපි ජාතින් කොටවෙක් කෙටෙව්වමු. අපි බෙද බින්න කරා. උන් එකට ඉන්නවා. මේ වගේ දැඩිව හිතපල්ලා ඈ හිතලා තීන්දු තීරණ ගන්න ඕන. අපිට විපක්ෂයට කියන්නේ කරුණා කරලා සජබේ JPP ඔය ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න සියලු විපක්ෂයට කියන්නේ කරුණා කරලා කට වහගෙන ඉන්න එපා. එහෙම වුණොත් හැබැයි අපේ කිසිම සහයෝගයක් නැත. එහෙමනම් අපි අලුත්ම කණ්ඩායමක් හොයන්නේ. විශේෂයෙන් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔයගේ ඔය දෙන්නනේ ප්‍රබලව දෙන්න. ඒ දෙන්න තමයි ප්‍රබලව දෙන්න. ඔය දෙන්න හඬ නගන්නේ නැත්තම් අපේ ජනතාව වෙනුවෙන් අපේ විරෝධතාවය අපි ආරම්භ කරනවා. අපේ ජනතාව වෙනුවෙන් විරුද්ධ දැඩිව ආණ්ඩුවට විරෝධතාවය දැක්ුවේ නැත්තම් අපි මින් ඉදිරියට ඕගොල්ලන්ට විරුද්ධව අපි ජනතාව පෙළගස්සනවා. ඒක කළ යුතුයි. මොකද බඩකින් ඉන්නේ මගේ රටේ ආදරණීය මිනිසුන්. ඕගොල්ලන්ට ඡන්ද දෙන්න බලන් ඉන්න ආදරණීය මිනිසුන්. ඒ මිනිසුන්ගේ බඩකින් දැල්ලා කතා කරේ නැත්තම් සුදා හඬ මෙහෙවනවා ඒට විරුද්ධව. පෙළගස්සනවා ඒට විරුද්ධව. සපත කරලා කියනවා. හැමෝම අවදියෙන් ඉන්න බඩකින් ඉන්න ලෑස්ති වෙන්න මේ රජය යටතේ. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒකත් කියනවා මේ මොහොතේ. හැමෝටම ජය වේවා.